සදහම් වසන්නට අදත් බෞද්්‍යහාරූ පවාහිනිය සමකින් එකතුවන ස්තුපින්මත්තුපේ හිත සුව පිණිස. බෞද්‍යහාරූ පවාහිනිය බේපැහිතී සධිපේතනය කරන දායකත්ව සදහාම් දෙසුම මෙලිසින් ආරම්භ කරන්නේ. බයතුමූ දේශනා පිෙනිබෙන් සිදු කලා වූ ආරාතනය පිළිගෙන බෞද්‍යහාරූ පවාහිනී මැතිරයට වැඩමහ වදාහළ පින්වත් ස්වාමින් වහන්සේ. මමාලිකාවත්ත සුදර්මාරාමවාසහි ත්‍රිපටක ධර්මවේදී ගෞරප ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුකොට සාතුනතිින් නමස්කාර්පෝරකෝ පිළිකනෙමු අවසරයි අපේ හාමුදුුවනිී සාතුූ සාතුූ සාතුූ. සදයවත්න අද මෙයුතුම් ෝදේශනාවට සේපුුණිකාමී දායකත්්‍රීකතු කරනවා ලවා රචි මනන්ගේ අදහසකට අනුව එම මෑණියන්ගේ දවාතරුවන් සහ ජාති මිතරාතියෙන් ප්‍රධාන මේ පින්වොත් හැම දෙෙනම අද මිදේශ්නාාවෙනුවෙන් සේපුුණන්න කාමේ දායකත්වයගතු කරනවා සමන්තා චක්කවාලි සුවතරාගච්චන්තු දේවතා සද්දම් මංමනීරා ජස්ස සුනන්තුසගගමොක්කදං දම්ම සවෙනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස අපමත්තු අයංගම්දෝ යායං තඟරවන්දනී යෝජසීලවන් තංගන්දෝ වාපිදේවේ සූත්තමෝතති සුපින්වත්නි ඔබ හැමදිනාම මේ මොහොතේ. ධර්මස්්‍රවනය කරන්නටයි බණහන්නට අයි බලාපොරොත්තුවන්නේ. බෞද්ධයා රූපවාහිනය ඔස්සේ මේ මොහොතේ මේ හැම දෙනාම ඒකාත්මික වෙන්නේ සමවදින්නේ මේ ධර්මානු ශාසනාවශ්‍රවනය කරන්නටයි සමහරවිටඔබ නිවසේ සිට සමහරවිට ඔබ ආයතනය වෙන්න පුළුවන්, සමහර විට වෙනත් රටක වෙන්න පුළුවන් මේ කුමන පදනමක ඉඳල හරි ඔබ මේ දේශනාවට කන්දිනව ඇති ඇතරම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය බුදදේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවකය කැම වෙලාවකම ශාස්තෘූ ගෞරවයේ තියාගෙන දේශනාව ශ්‍රවණය කරන්න ඕන ශාස්ත්‍රූ ගෞරවයේ නැති කෙනෙකුට පින්වත්නී බණ කියන්න පවා බුදුරජාණන් වහන්සේ එපා කියලා තියනවා. ො ධර්මෞරුවේ නැති කෙනෙකුට බණැටික ඇහවුණත් එයා ධර්මය වනත් ගලපගන්නේ යාගේ තියනෙ එක්කො අඩු පහඩු ටික වහගන්න. එක්කෝ ධර්මී ගලපගන්නේ සමහර වෙලාවට ඉන්න පුළුවන් තමන්ගේ තර්ක විතර්කවලින් තමන්ගේ මතේ තහවුරු කරගන්න තමයි ධර්මයේ පාවිච්චි රන්නේ සමහර කෙනෙකන්න පුළුවන්. ගිහෙක් වෙන්නත් පුළුවන් පැවිද දෙෙක් වෙන්න පුළුව එතකොට එයා තමන්ගේ වාසියට ධර්මී පරිහරණය කරනවා ධර්ම ගෞරුවයේ නැති වුණොත් පින්වත්. ඒ නිසා බුද්ධස්්‍රාවකයකු ඉතා වැදගත් දෙයක් ගැන සැලකිලිමත්වෙන් ඕන ඒ තමයි පින්වත්නී ධර්ම ගෞරුවයේ තියාගෙන පලවිෙනයෙන් බුද්ධ වචනය ශ්‍රවණය කරන්න ඕන්. ඒ ධර්මගෞරවයේ තියාගෙන දේශනාව ශ්‍රවණය කලාාම කවදාහරි මේ දේශනාව ඔබේ අවබෝධයට ඔබේ අවධානයට ඔබේ නිවන පිණිස විරාගය පිණිස ඔබේ නිරෝධය පිණිස මේ බණටික කවදාහරි උදව්වෙයි හෙට අනිත් ද නොවුනත් කවදාහරි මේ දේශනා ඔබට උදව්වක් වේ පින්වත්නේ. ඔබේ ජීවිතයේ අපට තේරෙනව ගොඩාක් දෙනග ජීවිතේ බොහෝම සැනසීමෙන් ගත වෙනවා නමි. ජීවිතේ සැඳෑ කාලේ ගෙවන කෙනෙක් වුනත් එහෙමයි ජීවිත මොනවිදියේ පසුබිමක් මත මොනවගේ පරිසරයක් මත තමන්ගේ ජීවිතය ගෙවලා දැම්මත් අපිට එක දෙයක් තේරෙන ොමකක්දේ ඒ තේරෙන දේ තමයි පින්වත්න බොහෝම සැනසීමෙන් මේ ජීවිතය ගෙවෙනව නෙමේ ඔබේ සැනසීම නැති කරන හේතු මොනවද කියලා ඔබෙන් ඇහුවෝත් ඔබට දහසක් කතාන්දර ඇති කියන් එකක් දෙකක් නෙමි සමාර්විටි කියයි මම්මා මගේ දරුව නිසා හාදුුරුවනේ මන් සැනසීමෙන්න්නෑ කියලා සමාරවිට මගේමේ ආර්ථික ප්‍රශ්න ික නයිගෙවාගන්න බැරුවූ මේ විදිී විධ ප්‍රශ්න නිසා හාමුදුරුවනේ මටනං ඔය කියන විදිී සැනසීමක් නෑ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. පින්වත්නේ ඒ සැනසීම කවදාවත් හොහෙව් අට කවදාවත් හම්බවෙන එකක් නෙමෙයි. දැන් අපි සැනසීම හොයන්නේ බැඳීම් ඔස්සේ ලහ බඳිමින්නේ ලෝකයේ බැඳුණු තැනක සැනසීමක් නෑ පෙන්වත්න. ලෝකේ මිඳුණු තැනක තමයි සැනසීමතියන්. වරුහරි කෙනෙක් ැඳදිච්ච තැනක සැනසීම හොයනෝනං යට කවදාවත් සැනසීමක් හම්බ වෙන්න. සල්ලිාගේ නති මිනිහ තන්න පුළුවන් සල්ිත්ති බහම සැනසීමෙන් ඉන්න පුුවන් කියලා හැබැයි සල්ලිතියන මනිස්සුත් අපිටි කියනවා හාඳදුරුනේ සැසීමෙන් නෙමේ ඉන්න කියලා. දරුව ඇැති මිනිෙකට දරු හම්බවනාම සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා කියනවා නමුත් දරුව හිටියනක් හොඳයි කියල් නමුත් දරු ඉන්න්නගේ කතා වැැහුවට පසේ ඇත්තොත් සැනසීමක් නෙමේ පින්වත්න්නේ ඉන්නේ. ක බැදිච්ච ැන ැසීමක්නේ බැඳිච්ච තැනක තියෙනෙ දුකක් පින්වත්න්නේ. හරියට මේ සෙනහසින් බැඳුනාට පස්සේ ඒ සෙනෙහස පිටිපස්සින් හෙවනැල්ලක් වගේ තමයි තමන්ගේ පස්සෙන් දුක ලොහු බඳින්නේ. යාගේ පිටිපස්සින් හෙවනැල්ලක් වගේ පිටිපස්සිෙන් දුකයිෙනවා. හැබැයි යම් කෙනෙක් මේ මිදීම පිණිස වැඩපිළිවෙලට අවතීරණය වුනොත් මිදීම පිණිස වැඩපිළිවෙල තුළ ස්ථාවර වුණනොත් ඒ ස්ථාවර බව පින්වත්නී එයාගේ ජීවිතේ පුදුම විදී නිවීමක් සැනසීමක් හදල දෙෙනවා. අන්න එහෙම සැනසීමක් බුදු කෙනෙක් විතරයින්මතු කරන්නේ. ද ලෝකේම අවධානය යොමු කරන්නේ, ලෝකේම විශාල් අවධානයකට ලක්වෙන්නේ මේ රැස්කිරීම මත එකතුවීම මත හොයන සැනසීමක් හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිනි මේ ධර්මීය තියෙන්නේ. පවිත් අසායන් දම්මෝ නායන්දම්ම සංගනිකාරාමස් මහනනිනි පිරිස පිරිවරාගෙන ඉන්න කෙනාට නමේ මේ ධර්මී තියෙන්. සංගනිකාරාමස්ල කොයි වෙලාවෙත් කීපදනික් එකතුවෙලා බැඳිච්ච තැනක නම මහනිනි මේ ධර්මී හිමිකරුවාඉන්න කියනවා. පවිත් අසායන්දම් ම මහනෙනිි හුදකලාව ඉන්න කෙනාට මේ ධර්මී තියන්නේ. කෙනෙකුට ඉතින් ගිහිජීවිතය ගෙවන ගමන් එහෙම හඋදෙ කලාවක් හොයාගන්න පුළුවන්. ඔයා ගන්න බෑ මේ මොකද ගිහිකම කියන්නේ සම්බාධක සහිත එකක් දරුවත් එක්ක බැඳිලා ඉඩකඩම් දේපල ගෙවල් දොරුවල් මිල මුදල් යානවාහන මේ හැම දෙයක් එක්කම බැදිච්ච තැනක තමයි අපි මේ නැවතිල අයින්නේ. තක මේ සංසාර ගමන වනත් පින්වත් නියහෙම එකක් ඒකේ ආකෘතියක් ගැන හිතන්න බෑ මේ සංසාරයක ස්වභාවේ ගැන හරියට හිතන්න බෑ එක හරි පුදුම සහගතයි ධර්මීන් බලනකොට සමහරට ඔබ හොම වාඩිවෙල හිටියට සමහරවිට ගියාත්මි ඔබ ඔබ ඔබේ සරීරේම සමරවිට ඔබට ආහාරයක් වන්න ඇති. එකරි අමුතු දෙයක් ඔබේ ශරයේම දැහොඳර බලන්නර ටීන් කරන මාලුවමීන්ය අවුරදු පහා එක දිගට තියාගන්න පුළුවන් මාලු ඔය උම්බලකට වර්ගෙහම සමහරවිට මේ අවුරුදු ගානක් ඒවතියෙනවා සමහරවිට ඒ ඔබේ පෙරජීවිත සරීරේම සමහරට ඔබට ඔපුංචි ඔබට මනු බව කරන්න ලැබි ඇති එච්චට මේ සංසාරරි හරි පුදුමයි පින්වන්නේ. ඒක අමුතු දෙයක් මේ සංසාරය. සමහරිවිට ගිය ආත්මේ ඔබේ ජීවිතේ බිත්තර කටුවක් කස්සේ ලියවෙලා තියෙන් නැති. දැඟ ඔබොහොඳට වාඩිවෙල මේ මැදිරයේ වාඩිියවෙලා ගෙදනින් ඳල වාඩිවෙල මේ බණටිකාගෙන හිටියට. ොම සුදු ඇඳද බොම පිවල්ඩ ෙම හිට අට පිවත් ගිය ජවිතය ඔබේ ජීවිත සමාරයට බිත්තර කටුව කස්සේ තමයි ලියවෙලා තියන්න ඇත්ති. සමාරවිට ඔබ බොහෝම මේ පුංචි දෙයක් පවා පිලිකුල් කරමින් ඉන්න ඔබගේ ජීවිතය සමාරට ගිය ජීවිතයේ ලියවෙලාතියෙන්ට ඇති වැසිගිලිවලක පනුවක් වෙලා. එහෙම නෑ කියල කාටවත් කියන්න බෑ. සමාර පුංචි දෙයක් පවා පුංචි දුර්ගන් දෙයක් පවා පිළිකුල් කරන ඔබ ඔබගේ ජීවිත එහෙමතියෙන් නැති අපිටඒ එක හරියටම අදහසක් ගන්න බෑ. මොනවගේද කියලා හරියටම හිතාගන්න බෑපෙන්වත් නිම සංසාරය හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ තමයි ධර්මය තුළින් අපට පුදුම බව විශ්මිත බව මතු කරලා කියන්නේ මහනිනි මේ සංසාරය ගැනනම් කලකිරෙන්න්න කියලා බුදදුරු බණ කියන්නේ එකයි. උහන්තේ මතක් කරනවානි මහනිනි ම සුරු සනක් ගහන මොහොතක්වත් භවේනං වරණනා කරන්න. අසුරු සැක් ගහන මොහතක්වත් ඇැ සි පිල්ලමක් ගහන මහොතක්වත් මහනිනිි මම භවහි වරණනා කරන්න ෑ කියනවා මහනිනි මේ භවේ වරණනා කරන්න දෙයක් නෑ කියනවා. තොට ධර්මය දන්නේ නැති කෙනෙකුට සමහර වෙලාවට මේ ධර්ම මාත්‍රා ගැන පවා විධ ප්‍රශ්න අහස්සෙන්න්න පුළුවන් අර එක තැනක කඩිගලක් පෙන්නලා බදුරජාණන් සකිවනි. මහහිනිෝ යොත්තන ඉන්න එක කඩියක්වත් සක්විති රජනවුණු කෙනෙක් නෑ කියලා. ඒබගේ එකක් නික බිහිලුවක් වගේ සාමාන්‍ය කෙනෙකුටනේ ඒක මොන කතාවක් දෙල කෙනෙකුට ඉතැෙන බල ගැයි යායට තේරෙන්නේ උපතේ සිට මරණය දක්වා සීම සහිත අත්දකීම් ටික් විතරයි. එයා හිතානි මී උපන් සත්වයා මරණයේ දක්වා යන ජීවිතය අදැකීම් ටික තමයි ෝකයේ තම අත්දැකම් සමුදාය කියල් දැනුම කියන්න එච්චරයි කියල හිතන්නේ හැබැයි ධර්මයම් බලනකොට අපට එක දෙයක් තේරෙනවා. ර්මම් බලකට අවබෝධවෙන්න දැනෙන හැඟෙන දේ තමයි පින්වත්න්නේ මේ ලෝකයේ අපේ දැනුම පරයාගිය විශිෂ්ට ගම්බීර දැනුම් සම්භාරයක් තමයි බුදුකෙනෙක්මතු කරන්නේ. එතකොට මේ ජීවිතයේ පින්වත්න සංසාර පුරුදු නිසා මේ ධර්ම මාර්ගය සමාරලාවට යට යන්න පුළුව. ොකද බොහෝ සංසාර පුරුදුත් එක්ක අපගාමී චර්යක්ක තමයි මී ජීවිතය ගත වෙලා ගලාගෙන යන්නේ ඒනිසා තමයි ඔයි සමහර රහතන් වහන්සේලාගේ සිද්ධි වල පවාතියෙන්නේ අවංකව ධර්මමාර්ගටාව සමහරය අවුරුදු දොළහක් විතර ගියා සෝවාන් වඩ දැන් සෝවාන් වඩ අවරුදු දොළහක් කියා කිව්වා හම හරි පුදුමයි මොකද අවංකව ධර්මීටාව කිසි ලාභ සත්කාරයක් බලාගෙන නෙමේ දැව් රට්ටපාල මහාරහතන් වහන්සේ කෝටි ගාන ධනී කියනවා මේ වෙලක් කර වෙේලක්කාාපු මිනිහෙක් නෙමයි කියනවා රට පාල කියල ප්‍රසිද්ධ වෙන්නේ බැරිවෙලා හරි දුරභීක්ෂයක් අවත් රට මුළු රටම කණ්ඩ දෙන්න තරම් ආර්ථික හයි අත්ති බිල තියෙනවා. නමුත් පැවිදි වුණ පැවිදිවෙන්නේ ඔක්කෝම අත්තැරල දැම් බලන්න ඔක්කොම අයිදිනාගණ්ඩ ලෝකෙ දෙයක් තියෙනවාද දිනාගන්න දෙයක් තිබබෙනෑ ඒ දිනාගත්ත දේවල්ගැෙන කල කිරීමක් තිබුණ සහරයනෙ ඉතින් හෝගෙන තර්කව තර්ග කරන්න පුල ැ දැම් ලන්න හොටම අපට තේරනවා ධර්මාසෝක රජ්ජුරු සමහරයිනිකං මතයකුත් ඉදිරිපත් කරනවා මේ රටවල් ගානකට ධර්මාසක රජ්වරු බුදු දහම ඇවි රටවල්ල ගඩි කියලා. අධිරාජ්‍යවාදී රජකුටය තවත් දිනාගණ්ඩ දෙයක් තිබෙන කලකිරීමත් තිබුණ අරලේ දැකල දැකල දකල මිනිස්සු මරලා. න්ගේ ඩුවෙන් වෙන් වෙච්ච ිනිසුන්ගේ බෙලිගාන්නන දනිනෑ මේගේ ලේ දැකලා ලේගැන පුද්දුම කලකිරීමක් තිබුණේ ධර්මාසෝක රජ්ජරුවන්ට. ඒ කලකිරීමට තමයි අර නිගරෝධ සාමනීරයන් වහන්සේ වඩිකව දැකළ පැහැදිලා ඒ හාන්දුරුවෝ හරි ප්‍රසන්නයි උඩට එන්න කියන්න කියලා ඔබ හන්සි කැමැති තැනක වාඩිවෙන්න හාන්දුරුවන්නේය කිව්වාම ධර්මාසනය අ රජරුවන්ගේ රාසනයම වාඩිවුනාට පස්සේ උනාාන්සේ අප්‍රමාදී වර්ගෙන් ගාතාවක් කියනකොට. දුවනේ හෙට ඔහෙනම් මේ අපේ ගෙදර දානයට වඩින්ට ඔබහන්සේ පුංචි වුනාට හරිම මේ ඉඩියව ප්‍රසන්නයි නිවුණු භවක්තියෙනවා ඔබහන්සේට අපේ ගෙදර ඔබවහන්සේට දානපාතා මගිතන්නේ ධනපාත්‍ර හතක් ඔබ වහන්සේට අපේ මාලිගාවේ ඉදෙනවා ධනපාත්‍ර අටක් අටක් ඔබවහන්සේට ලෑස්ති කරනවා හිට වඩින් එතකොට උන්හන්සකි වලු අපේ මගේ ගුරුස්වාමන්හන්සේ තින්නවානේ කා එනං උුණහන්සේ එක්ක වඩින්නකු එරස්සි කරලති න මගේ උපාදධයන් වහන්සේ තින්නවා. අවුුණහන්සේ එක්ක වඩින්න සබ්‍රක්්ම චාරීන් වහන්සේ තින්න අවිහාරි අවුනාහන්සේත් එක්ක වඩින්න කියලා ඇති පස්සේ පින්නොත්ම පහුවෙනද උදේම දානපාතා තිස් දෙකක් මාලිගාවේ සංඝයාට හැදුවේරු. ඒදා ඇවිල්ලා අර මහිතන මහරතන්සේ ඇවිල්ල ධර්මී කිව්වාම පැහැදිලා තමයි පිසාාල රටවල් ගානකට ධර්මීය වන්ඩට හැම විලාකම ධර්මාශක රජිරුන්ගේ ඔලේ වැඩ කලා කියන බදු කෙනෙක්ගේ ධර්මය අසු හාරදාහයි අසූ හාරදාහයි නිදට කියගත්තෝක මතක් වෙනවාකෙන. එහෙමනං බුදුරජන්සට කරන්න පුලන් ලොක්කුම සංග්‍රහය මොකක්ද කිය බල්ල තියෙන එතකොට තමයි මතක්ක ලතියෙන්නේ උන්නහන්සේ වෙනුවෙන් දැන් වනාන්ස පිරිනිවම් පාල වහන්සේට කරන්න පුුවන් බිශාලම සංග්‍රහය තමයි ධර්මස්කන්දයේ ප්‍රමාණීට සෑවල් ඉදි කරනෙක් කියලා තමයි ඔය ඒකාලේ භාරතයේ අසූහාර්දාහක් චෛතතීදී වනාා කියනවා. එතකොට රජුරුවන්ට අට දිනාගත්ත දේවල් ගැන කලකිරීමක් තිබ්බේ. තවත් දිනාගන්න දෙයක් තිබබෙන. රට පාලටත් තිබා ආර්ථිකය දිනාගත්ත දේවල්ගැන ඒ තුළ පුදුම නිවීමක් සුවපත්වීමක් නැතික ගැන අට කලකිරීමත් තිබුණු. ඒ කලකිරීමට තමයි බුදුරජාණන් වහන්සේ ළඟටිගිහිම් මහනවෙන්නේ. නෙවුණනාට මහනව වුණන ගමන් පින්වත්මි සොවාන් වුනාද. අවුරුදු දොළහක් ග්‍යයාලු සෝවාන් වඩ විතර. වැෑයම් කරලා 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 උත්සාහ කරලා අන්තිමටම අවුරුදු ගානකට පස්සේ තමයි රහත් වෙලා තියන්නේ. ඒේතුව තමයි සමහර වෙලාවට මේ සංසාරික පුරුදුදත් එෙක් අකුසල්ල එක බැඳිලාපු ජීවිතේ සමහර අගුසල් අවබෝධයට පත්වෙන් අවස්ථාවේ වුුණත් විපාක දෙන්න පුළුව. ඒ විපාක දෙන විදිහ අපිට හරියටම අදහසක් නෑ තේරුම් ගන්න බෑපින් වත්ම. එතකොට අවංකව ධර්මීයට ගී කිසිම අදහසක් නැතුව එහෙම ගිය කෙනෙකුට පවා විශාල, කාලයක් ග්‍යානම් මේ මූලික ධර්මකාරණා තේරුම් අරගෙන ආරක්ෂිත සෝතාපන්න තත්වයටවත් පත්වන්න ඉතින් එකත් එච්ච රමාරුණානම් මේ අපිට මේ එක බණක් අහල මේ වැඩේ කරගන්න පුළුවන් කියලනම් හිතන්න එපා හැබැයි මේ ධර්මදානයේ බනානෙක විශාල කුසලයක් ධර්මය ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට විශාල අනුග්‍රහයක් එක. ඇැයි හිතන් නිපාම මේ බණටිකකින් මේ වැඩේ සම්පූර්ණවෙයි කියලා මේක ප්‍රායෝගිකව හුරු කරන්න පටන්ගන්න පින්වත්න්නේ. ජීවිතේ අප්‍රමාදී වෙන්න. හොදට ධර්මී තුළ වෑයම් කරන්න. කුසලේ තුළම වෑයම් කරන්න අකුසලේ යට කරන්න වැයම් කරන්න. නූපන් කුසලේ අවුස් අවස්ස හොයන්න කොහෙද තියන්නේකෙල්. උපන් අකුසලේ නම් ප්‍රහාණය කරලම දාන්න යටිම්ම යට කරල දාන්න පාගලම දාන්න. ඒක නිකම්ම වෙන්න වැෑයම් කරන්න ඕන. සම්මා වායාමකිවඒකන වීරයක් තියෙන් ඕන. වීරයක් නැත්තම් පින්වත්න පිනටව උපන් ජීවිතය වනත් ප්‍රතිඵල ලැබෙන්නේ. වීරයක් නැත්තං පිනට පිනත්ර ඒකනි බදේශනා එක තැනක තිනෙ මහනිනි යම් කෙනෙකුට සෝතාපන්නබෙන්ඩම පින තිබ්බත් මහණෙන ඒ පින යට යනවා කියනව සත්පුරු සේක් සත්පුරුෂ ධර්මයක් මුණ නො ගැහුණු බලන්න සෝවාන්වෙන්න පින තිබ්බත් ඒකත් යට යනවාන වීරය නැත්තං උත්සහය නැත්තං තියන් අපිටත් සමාරයට අපේ ජීවිතය හරියට බලවත්විදියට වැඩිච්ච ගුණධර්ම ඇති සංසාරයේ බුදුරු මුණගැහිලා සෑහෙන කාලයක් සිල්රකිට් ඇැති සෑහෙන කාලයක් පැවිද්ධ තුළ ජීවත්වෙන් ඇැති අපි මේ ඇත්තු හැමෝම පැවිදි වෙලයි ඇැති කාලෙක ගුණධර්ම පුරාගෙන බොහෝම සංයමයකින් සිව්පසයෙන් ජීවත්තදී පහතට හෙලාගත්ත නේත්‍රා සංගලක් ඇතුූ ඔබත් පාතරයක් අතට ඇරගෙන පින්ඩ පාතයන්න්න ඇති. ඒ ඒ ජීවිතවලදී දියුණු කරගත්ත ගුණධර්ම අසීමමාන්තික. ඒ ගුණධර්ම මතු වෙන්න්න නම් උත්සාහ කරනව ෑම් කරන තුක තමයි අරබුද්ධ දේශ කියන්නේ නූපන් කුසලේ මතු වෙන්න පටන්ගන්නවා කියල වෑයමි කිය ඒ එකන සතර සම්මය ප්‍රධන වීරිය කියල කියන්නේ නූපන් කුසලේ උපද්දව ගන්නවා උපන් කුසලයේ දියුණුකරගෙන යනවා උපන් අකුසලේත් තියනොන එකයි යට කරලා යන දුරින්ම දුර කළදානොන උපන් අකුසලයට නූපදවීම පිණිසම කුසලේ මතු කරගන්නවා. දකට එනිසා අපිට කොහොමද කියලා හරියට තේරී නිිනෑ. අපේ ජීවිතේ සංසාර පුරුදුත් එක්ක සමහරවීට ධර්ම මාර්ගී යට යන්න පුළුවන්. අසත් පුරුෂය නිසා ධර්ම මාර්ගයේ යටයන්න පුළුව. ධර්මය නිවැරදි ධර්මය තමන්ගේ කන්නට නොවැටුුණු නිසා මේ ධර්ම මාර්ගයට යන්න පුළුවන්. ඔය කෝම තිබ්බක් යෝනිසාෝමාන සිකාරය නැති නිසා ධර්මයට යන්න පුළුවන් ඔය මොනවා තිබ්බත් ධර්මාණු දම්ම ප්‍රතිපදාව නැති වුණුත් මේක ජීවිතයට ගලප ගලප බලන මේ ධර්මයට ඇලුම් කරලා මේ නිකෙලෙස් බවට ළංවෙච්ච බවක් තමන්ගේ ජීවිතේ මතු කර ගනිද්දි මේ ධර්මානු දම්ම ප්‍රතිපදාව මේක වැඩපිළි වෙලක් නම් මේක ජීවන දර්ශනයක් නම් ඒක හුරු කරන්න බැගහැරුණොත්. රෙක බට අතහැරිල ගියොත් නිවන්මගේ යට යන්න පුළුව පිටිං කොච්චර බනය බුදුරජාණන්සය ඇවිල කිවත් බෑයට කරගන්න සමට බුදුරජාන්සේ ඇවිල්ල කිවත් එයාගේ අභ්‍යන්තරය තුළ ධර්මානු දම්ම ප්‍රතිපදාව නැත්තන්ඒ ධර්මයේ වැඩින්නේ ඒකයි මොනවිදියට යට යන්න පුළුවන්දි කළ හිතන්න බෑ ඒ නිසා එකම දෙයිතින්නේ අප්‍රමාදී වෙන එක ප්‍රමාද නවී ගුණ ධර්මයක් මත ජීවමාන වෙන එක. අ බුදුරජාණන් වහන්සේකි කාලෙක තැනක හිටියා හාමුදුරුරු දෙන්නෙ ඒ හාදුුරරු එක හාමුදුරු කෙනෙක් මහන වුණා. යාලු දෙන්නේ පරණයාලු කං එකට වැඩ කරන්න ඇත්ති. එකට මොනහරි කරපු වැඩක්කෝම කරන්න ඇති වෙළදාම වගේ දේවල් එකට කරන්න පුළුවන් එක්නෙකුට හිතුනා මේවා වැඩන්නේෑ මේ කාමභෝගි ජීවිතේටයිති දවල් මේවා. බුදු කෙනෙක්ගේ ධර්මයක් තියෙන එකේ ධර්මයක් මුණගැහිලා තියෙනෙකි කොහොම හරි මේ ධර්මීමම පුහුණු කරගන්න ඕන කියල එක එක මනුස්සේකුට රෑහිදුන. රෑක හිතුන මේ හරිෙන වැඩන්නෙම මෙගෙවල් වලල්ටවෙලායින්දර ඉන්න එක හොඳම දේ තමයි මහන වෙනවා කියලා මකද තරුණය මහනවෙනවා රජවුරු මහන වෙනවා මේ දැන් අපි මෙිහෙම කතා කලාට මැති ඇමතිවරු තමන්ගේ තනතුර දාලනි ධර්මීටාව. සමහර රජවරු රජකම එක පැත්තකින් කියයලා රජකමටත් වඩා මට හොඳයි හි හිත නිවාගන්න එක කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. එතකොට බුදුරජාන්සල් ළඟට ආවෙ මේ නිකම්ම මේ පහල පෙලේ මුදව නෙේ බොහම රජවර මැතිඇමතිවර ඇල්ල මේ දුක ඉවර කරගන්නවා දක්කාම මේ මනුස්සයට හිතෙන්න් දති මහත්මහන වෙන්ඩෝන කියල. ඔන්න මහන වන. මහන වනත් පරණ යාලුකමත්තරන්න බැරිවුණ. ගීකාල යාලුවෙ ටියනන්නේ ඒයාලුක මත් අරන බැරුණ මේ හාන්දුරුව මොකද කරන්නේ පින්්ඩ පාතයෙම වැඩයාම පිණ්ඩපාතය වැඩම කරලා එමීට පින්්ඩපාතය අරගෙන අරයාළුවගේ ගෙට යනෝ. වලඳන්නද. තට ඒ ඒමිනිියත් බලාගෙන ඉන්න අර හාදුරු එනකම් මොනොහරි ටිකක් හදාගෙන අර හාන්දුරුව එනකම් බලාගෙන ඉන්නවා. දැන් ඒ මනුස් සෑහැම දාම පුරුද්දක්කෝක. මනුස්සයත් කෑම ටික්ගේේ මහදාගෙන අර පරණ යාලුව දැන් මහනවෙලානේ මහාමුදුරුව පින්්ඩ පාතේගින් ගෙපිලිවලින්ගින් අරගෙදරට නොවලදන්න. මේ මනුස්සය මොකද කරන්නේ හාන්දුරුව වඩිනකම් මග බලාගෙන ඉන්නවා. දැන් හාන්දුුරුව වඩිනකම් මග බලාගෙන ඉදලා දැ දැන්ගටපස හාන්දුරුතාවම මෙයත් කනවා අර හාන්දුුරුත් කනෝ දෙන්න බෙදාගෙන කනවා ගිහියෙක් අගේ. දැ මේක පුරුද්දක්වි දියට ගිය අර හාඳදුරු හැම දාම පින්්ඩ පාතේ ගිහින් ආය කොහෙවත් වඩින්නේ කිෙලිම් අරගෙදරට තමයි යන පරණ යාලු කමට ඊට පස්සේ වලන්ඳල ඉවරුණාම අර මනුස්සේ මේ හාදුරතක කාරාමි එනවා ඇවිල්ල ඉතින් බුලත්විටක්කීම කාලා බිඳ බොහොම කතාබහ කරගට හරෑ වෙනකං ඉන්නවා පන්සලි ඒ කුටියයට රෑවෙනකං ඉඳලා රෑබෝ වෙනකොට මේ මනුසේ යන්න යනකොට අරහාදුර මට යනවු ිහිදදාන් මේ මනුස්සය මඟට ඇරලොවන්න යනවලු ද මේක පුරද්දක් විදිට ගිය හැමදාම් පින්්ඩ පාතියනො අර ගෙදරටයනො මේ මිනිියත් කෑමටික් හදානන මේ හාන්දුුරුදදාානටික දෙනවා දෙන්න බෙදාහදාගෙන හරු වලදන අරමණු සයකන ඉරි පස්සිතින් අහස්සනකට හමිට අආහාදුුරොත් එක් ආරාමටයනවා ඉතිං ආරාමිටත් ඇවිල්ලා ඉතින් කතාබා කර කර ඉතින් මේ හාන්දුුරොත්තෙක් තින් ගිම්පසටිකක්කේමත් වලඳලා. මේ මනුස්ස ඇතින් මන්ගේ වැඩටි කොක්කෝම ඉර කරල කතවත් අවසාන් කළ මේ හාව සහයහත්තවයෙනකොට මේ නුස්ස යනකට හාන්දරු මඟට නලු ිහිද. දැම් සමාර්වියට මේ වගේ සිද්ධි දිහා බැලුවට පස්සේ ඔන්න බලන්න මේකේ තේරුම තැම හාන්දර මේ විදියට කරනකොට අ මිනිස්සු අතර පොඩි විරෝධයක් ඇති වුණ මේ හාදරුව කෙනෙක් පින්ඩ පාතිගිහින් අන්න ගිදරට යන හැමදදා. Hafte, <ım Laser> you ො සාමාන්‍ය ගහිහෙක් කරන දවල්වලට වඩා පැවිදදෙක් කරන දේවල් ගැන මිනිස්සු හරිම සංවේදීනි. හාන්ද්‍රෘකිින් මොකක් හරි කලොත් එහෙම අනිත්තක එක වරදකුත් නෑ මොකොද හේතුව තමයි ගිහෙක් වරදක් කරනට වඩා, පැවිදදෙක් වරදක් කරන එක බලවත්න. ගිහිෝ දැන් ගිහියෙක් වරදක් කරනට වඩා පැවිද්දෙක් වරදක් කරන එක පින්වත්මි හරිම බලවත්. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන මනුස්සේකුට තමන්ගේ විවාහ ජීවිතයේ සාමාන්‍ය වචනවලින්කි ොත් ලිංගික ජීවිතයේ තුළ කිසිීම වරදක් නෑ තමන්ගේ අඹු සැමියන් විදියට ගතකිරීම වරදක් නෑ හැබැයි පැවිදෙක් එහෙම කළුතේ පැවිද්දාගේ ජීවිතයේ පාරාජිකාහපත්තියට පත්තිනා අයි කවදාවක් ප්‍රතිඵල ලබන්න බ. භික්ෂුවට බැරිවෙලා හරි කාම්තාවක් ඇසුරු කළොත් ඒ කාම්තාව ඇසුරු කරන භික්ෂුව ආපත්තියට පත්ව නෝ කොච්චරාපත්තියට පත්වනවාදක ෝත් ඒක හරියට කරටය කැඩිච්ච තල් ගහක් වගේ කියල කියන. දැ කරටියය තල් ගහි කැරුණ අයි දළුවෙනවාද දළුවෙන්න්නේ පැවිද්දහෙම එකක්කින යාට පැවිද්ද කවදාවත් ප්‍රතිඵල ගන්න බැකල එක්කෝ යයා ගිහි බවට කැති ව නෝ යක සිුරු වරින් ෝන කිය ඔබ දුරජන් එහෙම නැත්තන් ඒ භික්ෂුව අනිවාර සාමනේර බවට කැමැතිවෙන් ලෝන කියන ඒ භික්‍ෂුවට උසස් ගුණධර්මයක් දියට අධිගම තත්ත්වයක් සෝතාපන්න තත්ත්වයක් එතනින් එහාට ගියපු පැවිදෙක්ව දියට ආරහත්වයක් එහෙම එකක් හොයාගන්න බෑකෙන බලන්න දැ ගිහිෙක් කලාට වඩා පැවිද් දෙෙක් ඒකම කරාම් පස්සේ කොච්චර බලවන්ද අන්නේ ඇදැ සමහර ගිහොත් කිය තනිනු අපි ඔක්කොම එකයි කියලා යාලුවගේ හාඳුරුල ආශ්‍රේ කරනවා නේද හරි හිතවත් කමෙන් ඇසුරු කනු ඒ හිතවත්කම උඩුදිවුවට පස ට පසේ බත් පත බෙදාන කන තැනට ගිහියුත් පෙළබෙන ඒවාගේම තමයි වැරදි විදියට ගිහිහේ කසුරු කොළොත් පැවිද්දා ඒ ගිහිියත් යන්ට තැනම් කදාගන්නුවෝ ඒ මොකද පින්වත්නී මේ පැවිද්ධ ප මේ සංඝයා කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලය මඩලේ උපන් පුත්තරයෝ ට සංගය ඇසුර කරක්දි තමන්ගේ සීමාව තේරුන් ගඩුවන් ඉතුට හාමුදුරුව අපිට ඒ උදව් පදව් කරනකොට තමයි අපිට දැනින්දදි අනේ හාදුරුව අපිට කොච්චර හිතවදද කියලා සමාරට අපි දුකේදදි සැපේදදි ටෙලිපෆෝන් කෝල්ල ඇදදි ලනවන ඊට පස්සේ අපි මොගකරි ප්‍රශ්නයක් වෙනකොට අපි ගෙදරට ආරාධනා කරන්නත් නැතුව ඇවිල්ල පිරිත් නූලටිහිීමම බැඳල යනවාන ඊට පස්සේ අපිට මොගකිරි ප්‍රශ්නයක් වනකොට දෙ මල් ගෙදරක් වුණා කියන්නකු එතකොට ඒ මළගෙදරට ගිහින් ඊට පස්සේ ඔය මල්සාලාවලට ගිහින් ඒ ඔක්කෝම කරලා මිනිිය ගෙදරට ගේනේවා ඔකෝම හාමුදුරුව ඇ කරට අරගෙන කරනවා න ඔය ගම්මලහෙම තියෙනවා සාමූහිකව වැඩකරන එක නම් කිසි වරදන්නේ මන්ද කල ති නඔය ගම්බලහෙම සමහර තැන්ගල මේ කෙනෙක් මලා පස්සේ හාදුුරුව තමයි පලවෙෙන යන්නේ. එතකොට ඒ ගමේ උදවයට උදව්කරණ එක වෙනම කතාව හැබැයි මිනිස්සුත් එක්කම හාදුරුව තඩනවා නම් ප්‍රශ්නයන් නැද් කොට මනිස්සුත් එක්කම ස්වාමීන් වහන්සේ අඩනවනං සමහට ගිහිෙක්කිහිතන්න පුළුවන් අනේ හාන්දුරුවන්ට අපේ දුක තේරුුණේ කියල. හාන්දුරු අපිත්තක්ක කොච්චර ලෙගතුද බලන්නකු අපේ කෙනෙක් නේ හාන්දුරුව කියලාට එතකොට ඒ ඔස්සේ ගියාට පස්සේ අර ගිහිහටත් හිතෙන හාදුුරු යාළුවෙක් වගේ කියලා. ඊට පස්සේ මොනවාරිටිකක් හැදුවත් ඔන්න පන්සට ගිහි දෙනවා ඇත්තරම හරි හාම් සංගයා මතක්වෙන එක හරිම හොඳයි. මොනහරි දෙයක් හැදුවහාම පාසකම්මක් කිෙනෙ ගීහිතේ න මේක සංඝයාට කියලා අදහසක් ගන්නක හොඳයි. හැබැයි පින්වත්ම සංඝයාාවන තැසුරු කරන්න ඕන සීමාව තේරුම් ගන්න ඕ. අර එක තැනක තියෙනවා ප්‍රේතවස්තුපාලි එක හාන්ද්‍රුව කෙනෙ බොහෝම ධර්මය පුහුණු කරගන පිණඩපාතේ වඩින භික්‍ෂූ හම්සේලා පිරිසට හොන්තට බනිෝ මේ පැත්තෙම වඩිනවා දැම්මි අපේ බත්පතට පාරගාන්ඩ තමයි මේ හාන්දුුරුව මේ පැත්ත කැරකෙෙන කියලා බනිිනෝ. තිං සාරස් වඋහන්සලේ එක අඉති ගණගන්නතු උහන්සල වඩිනෝ පිින්ඩ පාත වඩිනකොට එක දවසක් හොඳ වැඩක් කරන්න කියලා එයාගේ කුළු පගදායක මහත්යයින්න ඕනේ. එයාට කියලාට සිල්ලොතුන්ට නින්දා කරා කියනවා. අරය තමයි එතට තැරැව්කාරය විදියට උත්තර බඳින්නේ. එයා තමයි අර හාදුරුවරුන්ට ගිහින් දෝසාරෝපණ කරනක තොර කවු දවස්ල තිබෙ. ඇවිසුයි අ සංඝයාතරම කෙනෙක් තමයි. ඊට පස්සේ ඊට පස්සේ දෙන්නම ඔන්න මිය ගියා දෙන්නම ප්‍රේතලෝකි. ඊට පස්ස අර ප්‍රේතයක් දැන් දෙන්නම උපනේ අසූචි වලක් මුල්කරගෙන තමයි මනෝමේකායික ජීවින්වෙලා උපන්නේ. තොර යාලගේ ජීවිතයේ අසූජ වලක තමයි එතනින් පස්සෙ විවෘත වුණ. ඊට පස්සේ. ඇ ඔය ප්‍රේතය අමුණ ගැහිෙන ොමුමුණ ගැහුණමි එක භික්ෂුවක් අහන කොහෙදන්නේ කියලෙ ඔය හිතේ දියුණු කරපුවායට හැටපේන්නේ ඇති ජීවින් පෙන්න පටන්ගන්න අපේ හිතේ දියුණුවක් නැතිනිසා තම අපිටහහිම අයි පෙන්නේ නැත්තේ එතකොට ඒ අය පුනාම එනෙක් පෙනලා පෙනුනාම එක හාමුදුරුව කෙනෙක් හනෝ මුක්කද මිච්ර විඳවන්නේ කොහෙ දින්න කියලනවා ස්වාමීනී මම මට වැරදුනා කියනවා මම මගේ ජීවිතයම අසූචිවලක තමයි ඉගෙවිලයන්නේ කියල එකො අර හාදුරහනවා හැබෑටම මොකද්ද කරගත්ත සංසාරක වරද මනුස්සලෝකයි දෙතකොට කියන ම මේ සිල්ගුණ ධර්ම පුරපු සංගයාට දොස්ක අන්ට පටන් ගත්ත කියනවා ඇයි දස්කිවවි කියලාන මේ හාන්දුරු කෙනෙක් තමයි මාව ඇවක්ව කියනවා. හාන්දුරු කෙනෙක් මම අවස්සලතිබ්බ කියනවා. ඊටවාස්යයානවා කෝදැන්ගේ හාන්දුරු කියලනවා ස්වාමීනී ම මම සූචයානු බව කරනවා මගේ අසූචි තමයි ස්වාමීන් වහසේ ග්‍රහණය කරන්න කියන ඒනිසා බලන්න සමහර වෙලාට සගය ඇුරු කරද්දී පවා අකුසල් නොවැඩෙන විදියට පරිහරණය කරණක වැදගත් ආරාමිකට ගියත් හරිම වැදගත් බොහෝම පරිස්සමට ඒ ආරාමී ඇසුරු කරන එක. හේතුව තමයි ඔය ආරාමි පින්වත්නද ඔබ දන්නේ නැතුව ඇති සමහර පන්සල්ලොල එහෙම තියෙනවා සමි ගිහිවඋදවියට වෙනම පරිහරණය කරන්න පැදුරුවහෙන් ගිහිවදවත් බයයි සංගයාට කැපකරපුද දෙයක් තමන් පරිහරණය කරන්න කැමති නෑ හේතුව තමයි ඔය අතීතේ මිනිස්සු විහාරයට ගින් එලියට යනකොට කකුල් දෙකත් ගහල ලුග මේ දැන්න්න බෞද්ධ කෙනෙක් හිතන්න පුළන් එච්චරමමුකද ඉතින්ගේ හෙම කරන්නඩ ඕන්නනෑන කියලලා පින්වත්නඉ එකැන සංඝයාට කැපකරපු වැලි කැටයක්වත් මට එපා කියන අදහස තිබ්බේ වැලිකැටයක්වත් නම් මට ඕන්නෑ කියලකි තිබ්බේ දන්න තියර සුචි ලෝම සූත්‍රය කියලා ලස්සන සංයුක්තනිකායියක්ක සංයුක්තයතියනෝ බලන්න සුචිලෝමගේ ඉදිකටු තුඩක් සහිත ලොම් සහිත හමක් ලැබුණේ සංඝයාට පූජාකරපු බෙත්වෙලක් ඔය සුචිලෝම කියන අමනුස්්‍යයාගේ ඇගේෙහි ඉදිකටු තුඩවල් වගේ ලොම් සහිත හමක් තිබිලතින් එයා මේ බුදුරජාණන් වහන් තංකිත මංච කියන යාගේ විමානයට බුදුරජාණන් වහන්සේ වැඩියාම එයා බුදුරජාන්සික ඇගට හේත්තුවෙල තමයි වාඩියෙන් උනාහන්සේ එටිකක් බයි කරන්න කිය හිතාගේ බදුරජාණන්හන්සේ ඇඟ ටික් මේම අංකරගන්න අතක අපනාමේසි ටික කයිං කර ගන්නවා ඇග අයිංකරගන්නකොට යා ටිකක් කිනාවෙලා කියනවා භායාසිමන් සමනෝ ශ්‍රමණය උඹමට බයුනානේද කියලනෝ ඔබමට හොන්ඳටම බයවෙලා නේද මේ ඉන්න කියලහනු එතුර බුදුරජාණන්සි කියයනවා දේශනා කරනවා මේ සුචිලෝම මං බයවුන්නේ හැබැයි ඔහේගේ ඇගේ යම් පහසත් තියෙනවාන එක හරිම ගොරෝසුවට මට දැනෙනවා කියනවා මම බයටනේ ඇගේ අයිංකරගත්ති කියනවා ඔබගේ ඇගේ යම් පහසක් තිය නොනගේ මට හරි ගොරෝසුවට දැන ොං හිකයි පොඩ්ඩක් ඇංඟගයින් ක ගත්තකෙනවා ඉට පස්සේ කර්ම විපාකයේ ගැන මතක් ඒ දේශනාවලින් පැහැදිලුව පේන්න තියෙනවා. දෙයාට දදිිකටු තුඩක් සහිත ලොම් සහිත හමක් ලැමුණි පින්වත්න්නේ එක දවසක් මේ සංගයාට එක දවසක් කුඹුරු කොට කොටඉන්නවාලු කුඹුරු වැඩ කරන අතර මනිස්සු යනවලු මේ මල්ලෙහහි මරගෙන බණහන්ඩ යනවලු යනකොට මෙයා ඇහවලු මේ එතකොට යා වැඩ කරලා ඉවරයි ඊට පස්සෙහෙම උදලූ හමමා හෝදන ඇලකට බැහලන් වැඩටි වරුාම් හෝදනකොට මනිස්ු යනවලු ඇතනින් නිිය රායින යනවලු ඇහවලු උඹල මේ කොහෙද යන්නන්නේ මේ කියලා ඉට පස්සිකිවලු ඇයි නි නැදම අද බන කියනවාන බුදුරජාණන් වහන්සේ අපි මේ හෙට් යන්නේ හැබ ඇද කියලා දෙැවනාහස මොකද කියන්නේ කිය ඇහවලු හිට පස්ස කියල්ලතිනවා මොකද කියන්නේ ගන්න ඉන්න කියලා ේ නු සැම කරන හෙමෙන් දල්ලත් එකක පැත්තකකිති අත්දක අක්ද කකල් දෙක හෝදගන මොනවාද කියන්නේ බලන්න ගිහින්තිේ. අ සිිනිද කෙන්දිි සහිත ඇතිරල්ලක මඩ පිටින්ං වාඩි වුනාා කියනවා. සංගයාට පෝජාකරපු සිනිදු කෙදිි සහිත ඇතිරිල්ලකර ජරාජ මහාමාත්‍යයක්ද සංගයාට පෝජා කලානය හෙ මේේවා සිිනිදු කෙදිි සහිත ඇතිරල්ලක වාඩි වුනාා කියනවා ඒ පිරිසුදු නොවී ඒ වාඩිුුණේක විපා කියය කියනවා. ඒ කර කියයන අනුස්සයට යත්ති එයා ගයාලුවෙන සුචිලෝමයි කර කියන දෙන්න ඉන්නේ කරටඋනදේතමයි කරග කර්කාසාමක් තිබ්බෙකි නොයා ඇඟ පුම්බනව කියනවා පුම්බනකට අර කොරපොත්තු වගේ උඩට ඉලිප්පෙනවා කියනවා හරිම කරකාසයි කියයෙනවා දැක්කාමු. ඒ කර්කාසාමක් ලැබුණින් සංඝයාට පූජාකරපු බෙහෙත්වෙලක් සංගයාගෙන් අහ නැතුව පරිහරණය කරා කිය. සංගයාට පපු සංගයාට පූජා කරනවාන ඒ පූජාකරපු දෙයක්යා පූජාකරපුද සංගයාගෙන් අහන්නේ නැතුව පරිහරණය කළ කිය. හඳුරුන් එෙන් අහන්ඩ ගීනෑ කියලා. දැම් බිහෙත් එලක් ගන්න පින්වත්න මේ ඇත්තට මවංකව අමාරුවටන ආසාාවට ගාගන්න නොනවීනි. දෙම් බලන්න අමාරුවක තමයි බිහෙත්තෙල් ටි ගා ගන්නේ හැබැයි සංඝයාගේ දෙයක් නම් පරිස්සමට පරිහරණය කරන්ද දත සමර ඉන්වා පෝට පන්සල්ට ගියත් එයාට හිතෙන හිතන විදිහට සංගයාට අයිතිදේ පරිහරණය කරනු බොහෝම සංගයාගෙන් අහලා ස්වාමීනිමේක ගණ්ඩද මං මේ පින්ගානක් ෝපයක් වු නත් එහෙමයි සංඝයාගේ අවසරේ ඇතුව පරිහරණය කරනක තමට යම්ප රැකවරණය න්සලකටගේ මොකද සංගයා කියන්නේ හිතන්නපාමේ එ නිකම්ම පුද්ගලයෝ පිරිසක් කියල භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධසාාසන ආනන්ද නන්ද රාහුල සීවලී මහාකාශ්‍යපාදී මහරහතන් වහන්සේ ලගින් සෝභමාන වන පරම්පරාවෙන් අවිච්චින්නව පැවතයෙන මේ බුදුරජාණන් වහන්සේගේ ළඟහිටිය සගස්‍යපාතය නියෝජනය කරන පිරිසට තමයි මේවා අයිතියේ නිසා බොහෝම පරිස්සමෙන් පින්වත්න පරිහරණය කරන්න ඒ එහෙම පරිහරණ වරදධගත්තොත්ේම සමාහරට අපට හිතෙන්නේ ඒ වගේ දෙයක් නිසා දුගතයටයයි කියල සංගයා දුන්නහම ඒකෙ වර දක් නෑ දැහිතන ො හාම් දුුවෝ කෙනෙක් මොුණහරි දෙයක් තමන්ට දුන්න කියලා උන්වහන්සේට හම්බේච පුද්ගලික දෙයක් බොහෝම කරුණා සිතින් උන්හන්ේැ සංයයක් යන බොහම අනුකම්පා සහගත පිරිසක්ම සාමාන්‍ය මිහිකුට වඩා හාමුදුරුවන්ට පුද්දුම අනුකම්පාවක් මනිසු ගැනතිී. අනුකම්පාවට යම් දෙයක් දුන්නහම එක පරිහරණය කලාාට කමක් නෑ මොක දේ පරිහරණය කරන දී අතර අකුසල් වැඩින්නෑ හැබැයි ඒ පරිහරණයට හිලාවවෙන් අතුගාල් හරිෙන්ද මළුවේ තියන කො ික් හරරි එකුතු කරලාෙන්ද හර සංග්‍ය පූජ සංගයක් දුන්න දෙයක් පරිහරණය කරනක වරදක් නෑ එතකොට සාංගික් කරපු කෑමබීම ටිකක් කෑවා කියලා ලොකු ප්‍රශ්නයන්නෑ එ සසාංගික දානෙීමම ගවල්ල ීරවා නිීද නිසුන්දේ ප්‍ර්න මයි දැම්මි හාදුරුන්ට පූජා කලේ දැමකොක කරන්නකිින් ලක ප්‍රශයන ද සමාර්ග්‍යවල් තින මන්ද කල තින හාමුදුරුන් දානනි දල ඒ දානනිදුරන්න ඉතුරු දානනි කොට ටි බි කරල දාන ය ගම්බද ය අම්පාර බැත්ත ය බදුල්ල පැත්තේ මනිස්ුඉන්න. ඒ එහල ගන්න නෑ ඒ අහිංසක කමට ගන්න නෑ ඒ බිසි කරන්න දුවනෑ ඒතුව තමයි සංගයාටම කැපකරපු දෙයක්ක් වනත් ඉවර ඉරවරට යන කොටමික සංගයාට අ අපප පෝජයක් වෙන. කැමම ඉර අවරට යන කොට එක සංගයායට කැපනයය. ඒ අකැප බෝජනය මේ විමසලා පරිහරණය කරාට කිසිීම අකුසලයක් නෑ ඒවාවාරදක් නෑ එනි මේ ස්ල් දැන් තර කෙන කියන පොළන්දැ ඔය වගේ පුංචිවත් හ චට ංචේවත් තන්රුන් එච්චරට පුංචේ වහි තන්රුවන ඇයි පිවත්මේ ස්වල්පදේ ගැන පවා සංවේදී වෙන්්ඩුවන ධර්මයාව බෝධ කරන කෙන අස්වලෝමයක් වගේ පුංචි දෙයක් පවා වලාකුලක් වගේ ලොකුට දකිින්ඩ කියලන අර ධර්මීතියන්නේ ස්වල්පදේ ගැන පවා සංවේදී වෙන්නෝන්. දැ බලන්න මේ හාමුදුරු අරමනුස්ය ගිහින්දාන්න යනුව මඟට මේ විදින මේ හරිම කුළු පගයි අරමනුස්්‍යයක මේක මනිස්සු අතරත් කතාවක් ඇති වුණ මෙන මේ හාඳුරු මෙහිම වැඩක් කරනවා කියලෝ ඒ කතාව ගිය. බුදුරජාණන් වහන්සේ විමසුවක දවස ඇත්තද භික්‍ෂුව ඔබ මේ තමන්ගේ ගිහිකාලේ දායකෙක් යාලුවෙක් එක්කේ හැමදාම කෑම කනවා කියන්නේ වලඳනවා කියන්නේ ඇත්තද කියැව්වා. ඒ පිින්ඩ පාතිරගෙන ඉගෙදරට අනුවල් ව නු්‍යත් මඟ බලාගෙන ඉන්නවා කියන්නේ ඔබ හන් සෙනකම් ඇතද කිය හවවා ඇත්තද මහන දෙන්නම එකට කාලබීල වලඳලා ඉවරවෙලා ආරාමිට ඇවිල්ලා බොහෝම ජයට කතාබහ කර කරඉන්නවා කියන්නේ ඇතද කියෙවෝ ඒ කතා භාග කරින්දලා රෑබෝනකොට එමුස්සෑයනකොට මඟට ිහිදන්න්නඩත් යනව කියන ඇත්ද කියලැව. මෙහෙම කියදදි මොවා කියන්න ඇද. අදනංගඉතිං දසාතේ දෙවර දෙවර කියයි ඔබහන්සට ලොකු බොරුවක් කියලා තරහ කාරයදකො ේද ම එහම කරනවා අදහෙම නිනේද. දැබලන මේ හාදුරුවෝ කියනවා ඇත්ත ඇත්ත මංහිම කරනවා කිෝ. ඔබවහන්සේට කියල තිනවා හරිටම කතාාව මංගෙහිම තමයිකිව. ඒකාල හරි ආවන්කයි ශාස්තෘරන් වහන්සයෝ ඉදිරියේ. සතතිය තමයි කියන්නේ. එතකොටේඒ සත්්‍යයට තමයියාගේ අභ්‍යන්තෙර විවුරුතුය නඇත්ත කිවවා. මං හැම දාම දාන අරගනි ගෙදරට තමයි යන්න කිවවා. හැම දාමේ ගෙදරට ගිහි ම යත්තක තමයි කෑමටික වල දන්න කිව. එයාටත් මම් පිණඩපාතකරගත්ත බත්තිකක් යායටටත් දෙනවා කිව. අපි දෙන්නම වලඳලා යා කාලබීන අපි දෙන්නම එක තමයි යාරමිටෙක ආරමි ඇල්ල අපි දෙන්න හොඳද ජයට කතාකර කරන්න කෝ පරනාගිය තැම් මුල. ආගිය තොරොතුරු විස්තර ඔකෝම කතා කරනවා කිවවා ඒ කාලේ කෙලිසෙල්ලමට කරපුවා ඔකෝම මතක් කර කර ඉන්නවා කිව්වා ඒම මතක් කර කරින්දලා රෑමෙනකොට යනකොට මත් මඟට ගිහින්දාන්නට යනවා තමයිස්වාමීනී කතාව ඇත්ත කිවවා එත බුදුර ජනස මේ කියල කියනවා මේ වසංසාර බොරුදු කියනවා එක කාලෙක මේ පුරුද්ධ කොයි තරම් බරපතල සංසාර ගණු දෙනුවක්ද පිනත්න මේක ගණු දෙෙනවා සසර යනු ගණ දෙෙනුවක් මේ මුණගැහීම් හමුුවීම් නිරායාසයෙන් වුණේ වනමි සමහර විට ඒ ගණු දෙනුවේ බරපත ලවස්නාවත්තමයි අකුසල්වල රත් ගණු දෙෙනුවටනවා අකුසල් බලවත්වෙලත් ගණු දෙනුවට එනවා ද බලන්න පෙරුම්පුරාගෙන බුදුරජාන්සෙනකොට කිසි පෙර පෙරුම්පිරීමක් නැති දේවදත්ත් ඇවිල හිති පස්සේ සමහර විට මේ ගණදනුව දරුවා විදියට එනවා පලිගණ්ඩම හිතාග අද සමාරවිට එහෙම වෙන්න පුුව සමහර විට ස්වාමියාවගේ නොව සංසාර ගණුදනුව පිරිමහන්ඩ. ස්වාමියා විදියට තමයිඉන්නේ හැබැයි යාගේ ගණු දෙනූ පිරිමහන්ට තමයි එන්නේ. සංසාරයේ වනා හි ගනු දෙනු ටිකක්් පින්න. මේ ගනුදනු තමයි පියව පියව වෙන්නේ. සමාරවිට කොකෙක් විදිට මාළුවෙක් කොකෙක් විදිට අලුතෙන් කර්මයක් ලැස් කර ගනිද්දී මාළුවෙක් විදිට යා කර්මය ගෙවලලාදානවා. එතක මේක තමයි කමේ මේ ලෝකයේ තියෙන්නේ ගනු දෙනුටිකක් කියන්නේෙ කොහොඳයට මතක තියාගන්න මේ පියවන්නේ ගණු දෙනුවක් පින්වත්න්නේ. මොන ගණුදෙනුවද පුරාණ ගණු දෙෙනුවක් පරණ ගනුදෙනුවක් මේ ගෙවල දාන්නේ. එතන මේක පරණ ගනුදනුවක් කියලා දැනගත්තාම සතුටෙන් එක ගෙවන්ඩ පුළුවන් දැගු දරුව නිසා විදඳවන අම්මලාහහි ඇහිල්ලකනවා හාන්දුුරනේ. මේ කොල්ලා වෙනුවෙන් ම තියන සේ සතම දන්කර අඩක් ඩන්ටිකත් තුකස් කර තම යෝ කොල්ලා රටේ ඇවි දැන් කෝොලයක්වත්න ඳුරනය කියනවා. ගණුදිනුව පියව්වා කියල සතුටෙන්ද. සසර ගනුදිනු තියෙනෙ. සමහට නෝන ඇවිල් අපිට කියලා තියෙනවා ආන්දුරුවණය මේ මනුස්සය මුණ ගැනකට මංහිතුව මටහම්බුණේ රටේන්න හොම මිනිහ කියල. හොඳ මනුස්සය තමයි මට හම්බුණනේ කෙළෙතනවා ආන්දුරනයේ දැම්බොනොවා වැඩී. ත්තට ඇබැ වෙලා ජීවිතයේ පිරිහිලා මම හාන්දුරණයේ විඳවනවා විඳවිල්ලක් ඒ විදවීමවරු වචරණෑ කියන්න කියනවා. මම තරං ගුටි කාපු කෙනෙක් නෑ කියනවා. මම තරං හාදුරනේ ම හිතවයි මට හම්බුණේ හොදම මනුස්්‍යයල් රට ඉන්න කියලා. මේ වගේ මනුස්සේ කඹුණේ මගේ වාසනාවට කියලෙඉදා මට හිතුනය කියනවා මේහි ගණු දෙෙනුවක් පින්නොත් මේ සතුටින් ගෙවල දාරන්න සංසාර කරකයා ගත්ත විදියට තමයි ඔයයි ලැබීම් නො ලැබී මුණ ගැහිලා තියෙන්නේ එතු ධර්මයෙන් ඒක දැනගත් තඩපස්සයාට ඒව ප්‍රශ්නනය ඒවගේ ස්වල්ප ප්‍රශ්න නිමේ අයට තින එයා දන්නවා මේ ප්‍රශ්න විසඳගන්න වනන් සීලේකින් ශක්තිමත්වෙන්න්න ඕන් තිසරණය තුළ ශක්තිමත්වෙන්ල ඕන් ධර්මයකින් ශක්තිපත්වෙෙන්න්න ඕන අප්‍රමාදී වෙන්න ඕන නිකෙලෙස් බවට පෙම් කරන්න ඕන කියලා යා දන්නවා එහම දැනගත්තා මේ යාට අර ස්වාල්ප ප්‍රශ්න පිළිබඳ යම් අවධාරණයක් උනන්දුවක් නෑ දැ මේ කාරණයේදී උන්හන්සේ මතක් කරනවා මේ පරණ ගණු දෙෙනුවක් කිය නො ඔය යාලුකම මහා පරණ පුරාණ යාළුකමක් විදියට ආපු එකක්කේ නො කොච්චර පුරාණද කියනවා නම් එක දවසක් මේ රජුරුවන්ට හිටියලු හොඳ ඇති රජුරුවන්නේටපු මේ ඇතාට මේ ඇත්ගෝව කිබත් දෙන්න පුරුදු කරලා හිියලු කිරිබත්න්නනකොට පොඩි බලු පැටියේ කඇෙල්ලා ඇතා කිරිබත් කනකොට බත් ඇට වැටනඕන බීමට ඔය බත් ඇට ලව කාලා කණඩ පුරුදු වෙල හිටියලු මේ බලු පෙටියේ එතුක මේ බලුපෙටිය බත් අහුල් අහුල කනවා අර ඇතහට දෙන බත් ඇට බිමට වැටෙන්න්න පටන් ගත්ත ඉතින් ඇති කනකොට හිම වැටන ඇැති කනකොට බත් ඇට මේ වටේට කැරකි කැරරි පොඩි බලු වැටි වටට කැරැකි කරෙකි පින් ොත්නයට බත් ැ හුල හුල දැන් න ට පස්ස ි කාලය මේ එක පුරුද්ධක් යනකොට මේ ඇතත්ක හරියාලු කිය නො බල්ල ඊට පස්සේ මේ ඇතයි බල්ලයි දෙන්න කැරකි කැරග එක ළඟ ඉන්න කියන. බලුපටියත් මකද කරනයට ඇතාගේ කකුල් වටට කැඩකි කැරකි ඉට පසම මේ ඇතා හොඩ වැලෙන් අල්ලග ඔලු විතිියයාගන්න ඔලු බලුපටියති හරි බහොම ජයාලුව කිය නො දැම් බල්පටියයි ඇතයි දෙන්න හරියාලු කියනවා. එක දවසක් දැ මෙහෙම ඉන්න කොට මේ අදගෝව බැලුවල මේ බලු පැටියත්මන්න අටත්තු කරන්නපා මේ හරි කරදර වැඩක් ටියක් අඩත්තු කරන එක මට අමාරු වැඩක් ඒනිසා මම බලුප මංම බලු පැටියාව කවරු හරි හදාගන්න මිනිහෙකුට දෙනවා කියල එක දවසක් තු ම මිනිකාවම ඉති මේ බල්පට හරි ලස්සනැල්ලු පොඩි බලපටික්ෙන් ඇති ඉං අර දැන් බත්කානයකත් ප්‍රශ්නයන්නෑ දැන් ඇතත් ඇතයි මේ බල්ලයි බල් බෙදාගෙනලු කරන්නේ එකන ඇතා ඔක්කොම කන්න ඇල්ලු බත් කැට දෙ තුන බිමට දානවල බල්ල ඉන්න බව දැනග හරි ජයාලු එක දවසක් මේ බලු පැටියාව පිටත් කරලා ඇරියලු වෙන මිනිහෙක් අතේ මේ බල්ල ගෙදර ගිහින් හදාගන්න කියලා එදා ඉඳල ඇතා බත් කනය එක නතර කරාග දැන් ඇතා කන්නත් නය දඟලන්න න්නත්නය ඇවිදි න්නත් නෑ බහෝම මුරන්්ඩුයි කියනවා තැමි මුරන්්ඩුකමට පින්වත්නී මේ මනුස්සය දැන් මේ ඇතාන්ට බෙහෙත් කරනවා මොකුත් හරියන්න නෑ ඊට පස්සමි දක්ෂ ඇමතිවරේ ෙටියලු හොම ක්ෂ ුද්ධයක්ක් න ඇැතිවරයට රජරූ කිවල් රජරුව නැවිලක කියන රජතුමනනි මාලිගාවේ ඉන්න ප්‍රධාන හස්තියා දඟලන්නේ නෑ කන්නේ නෑ මොකොම නතර කරලා තියෙනවා ඔබහන්සේ මොකක්කරි වෛද්‍යවරේ ගෙනනල්ල ප්‍රතිකාරන්න කකොමට තීක්ෂණ බුද්ධයක්ක්තියන ඇමතිවරයා පිටත් කරල ඇවලු මොකද මේ ඇතාට උනේ කියලා හොයන්න කියලා. හොයල බලනකොට ඉති මොකුත් ශරීරලක්ෂණවල මකත් ප්‍රශ්ණය නැල්ලූ එක දෙයි ප්‍රශ්නය. ඇතා ශෝකයෙන්ඉන්නවා. හොනයා ොයා ගත්තදී. ඇහවලල් මොකද මේ ඇතා ශෝකයෙන් ඉන්න කියලා. ඊට පස්සේ මතක් කරනවා දන්න නෑ හැබැයි මේ ළඟදී බොහෝම ිටුවෙන් මේ ඇත්ක් සෙල්න්කර ට බලුපැටි මංව බලපටිය හිමට වෙනකෙනකුට දුන්න කෝල්. දැන් කොහහිද කියලා නොම දන්නන්නේ කොහිද කියලා. ඊට පස්සේ රජුරුවන්න්නේ මේ ැවිල්ලකොම රජුරු අන්ඩ බරයක්ක් ඇව්වලු මෙ මෙම බලුපැටියක් කරගහින්තිෙනවා යායට මෙන්න මේක තමයි දඩුවම යායට ලැබෙන් දඩුවම මෙන්න මේක ඒ බලුපැටිය හිටපු තැන්ටම ගෙනත් යන්න කියලා. ඊට පස්ස පහවෙනි දම් එක මිනික් හෙමීට රහසේ පාම්දරම ඇවිල්ලා අර පන්සල් වලට බල්ලු ගෙනැත්දා නෝවගේ බලු පටව්ම පන්තලට ෙනත්දන්නේ ඒ වගේ හෙමීට පාන්දරිින්ම අර බලුපැටියත් අරග නැවිල්ල මාලිගාවේ අර ඇත්ගාලට ගෙනල් හෙමීට අතෑරල මේ මනස්ස හෙමීට ගායන් ඉස වෙනද වගේ ඇතා කෑම කන්න පටන් ගත්ත කියනවා. වෙන දවගේ ඇතාර තමන්ගේ චර්්‍යාවන් ආහාර පන්න පාන ගන්නවා වෙන දවගේ මහිලෑ වෙලා ඉන්නේ කටයුතු කරගන ගියයා කියනවා. මහනිනි මේ යාලුකම පුරාණ ගනු දෙනුවක් කියනවා මේක පරණ ගණු දෙනවා මේ කාලේ විතරන්න මේ මේ ගණු දෙෙනවා කියනවා. ඒ කාලයේ ඔය ඇත ලා හිට භක්ෂුව කියන ඔය බුපටිය වෙලා හිටිය ඔය භික්‍ෂූගේ කුළුප ර දායික මහත්තයක්ක. පත්න මේ ගණු දෙනු ටික නිසාම සමාහර විට ධර්ම මාර්ග යට යන පුළොන් අන්න බලන්න අවංකව ධර්මීටාවෙනි අරමනුස්සය නමුත්තර යාලුකම ඒ අවංක ධර්මමාර්ගයේ යටකරගෙන ගිය නැද්ද යටකරගෙන ගිය. ඊට පස්සේ යාලුක මතු වුණනාට පස්ේ හාම්දුරුවන් හිතුන මේ මගේ හිතවන අපි දෙන්න එකට මයි කෑම කන්නොඕොන්. ඒ නිසා පින්්ඩපාතේ ගිහින් ගෙදර එනකොට පිින්්ඩපාතේ ගිහින් උනාාහම්සි විහාරයට නොවෙනුවටර ෙදරට යන්න පට ගත්. ඒ ගෙදරට ගිහින් උන්නහන්සේ අරේ තමන්ගේ යාලුවත්තක් බට්ටි බෙගන වල න්න පටන්ගත්තා. ඒ යාලුකම කොච්චර උඩුදිව්වද කියනවානං විහාරටනකොට මේ මනස්ස වැඩුක්කෝම දාල මේ හාඳදුරුගේ පස්සින් ඉන්න පටන්ගත්ත. විහාරයට ඇවිල් අහවස් වෙනකන් තමන්ගේ යාගේ තොරතුර වවාගෙනඉදල යනකොට බ්ලෙංගඇතුකම කොච්චර උඩුදිව්වාද කියනවාවනං මගට ගිහින්දාන්න පටන්ගත්තා. සංසාර ගනු දෙෙනු නිසා ධර්ම මාර්ගගේ වැැහිලයන්න පුළුව. එහම එහෙම වැහිල යනෙක නතර කරන්න ති එකම දේ තමයි අප්‍රමාදී වෙන එක. සංසාරයේ බියකරු බව දැනගෙන මේ සම්බන්ධතා මරණයෙන් කෙලවර වෙනවා ඒනිසා කොහොමාරි වීරිය කණන්න ඕන ධර්මමාර්ගයේ තුළ සුරක්ෂිත වෙන්න කියල උනන්දුවක් කදාගත්ත කෙනෙක් පින්නත්න මේ ජීවිතයේ ජයග්‍රහණයනිවීම කරායන්න පටන් ගන්නවා. ගොඩාත් දෙනෙකොට ධර්ම මාර්ගයටටයන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි පින්වත්න්නේ ජීවිතයට ඕනන්නේ නැති වටිනාකම් දෙන්න පටන්ගන්න. විශේෂ කාන්තාපාරසුවය අයහෙම ජීවිතයට ඕනන් නැති වටිනාකම් ජීවිතයට දෙන්නට ගන්න. ය ඇතම ීවිතයට ඕන වටිනාකන්න මේ ඕනන්නේ නැති වටිනාකම් දෙන්න පටන්ගත් තම යාලට මේ ජීවිතයේ ධර්මය මග හැරිලයන්න පටන්ගන්න. ඕනන්නේ නැති වටිනාකම් නම් මේ ජීවිතයට දෙන්න එපා ජිම මේ ලබිච්ච ජවිතය තමයි ධර්මය අවබෝධ කරගන්න ලබච්ච සුන්දරම ජීවිතය කියලා හිතන්න මේ හම්බයිලාතියෙනන දෙතවට කියයි ආන්දුරනේ මේ විඳව විඳව දරුව නිසා විඳවන අයිඩකඩම් දපලග මේවා නිසා මේ දුක්විඳ විඳ මොන අවබෝධයක්ද කිය හිතන්න පුළන් නෑ පින්නත්න්නේ ඔයෙන් සැපදුක කියන්න ඔබ අන්තේ තියන තැන තයි ඉනිවඩ ලේසි එකනි දෙවිවරුව අතර බදුරු පහළවෙ නැත්ති සැපදුක කියන ඔබේ අන්තේ තියෙන තැනක තමයි පින්වත්ි ජාමර දු තේරුම් ගන්න හරිම ලේසි වැඩියෙන් දැන කොට ඒක තමයියාගේ කර්මස්ථානය කරගඩුවන්. සැපදුක දෙකම තියෙන තැන තමයි පින්වත්නේ නිවැන්ඩ හරිම පහසු. ඒ නිසා මේ ජීවිතය තුළ ඔබේ ජීවිතේ ධර්මය තුළින්ම පෝෂණය කරගන්න ධර්මී තුළින්ම රැකවරණය හදාගන්න ඔබ හැම දෙනාට මේ ධර්මානු ශසනාව උපකාරමේවා හේතු වාසනාවේවා කලපි ප්‍රාර්ථනා කරනෝ. පින්වත්නී අද මේ ධර්ම දේශනාවී දායකත්වය කළුවාරච්චි මෑැනියන්ගේ අදහසකට අනුව එම මෑණියන් සහ දූදරුවන් විසින් ඥාතිහිතමිත්‍රාදීන් පවලයනෙකු තැම දෙනාම සම්බන්ධ කරගෙන කළවාරච්ි ෑනයන් ඇතුළු පින්වත් හැම දෙනාම මේ ධර්මදාන මේ පින්කමට බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරුවයෙන් සම්බන්ධ වෙලා තිබවා එතුමිය මේ ධර්මදානයට මැදිහත්වීම පිළිබඳ එතුමියට බොහෝම බලවත් පෙන ක්‍රැස්සවෙන. මොකද ර් ධර්මයට අහන්න සලස්වනයක ඒ සඳහා පිරිසක් ුනන්දු කරන එක බොහොම වලවත් පිනක් සංසාරයට. බොහොම සස සැප ප්‍රතිපදාවකින් ධර්මය අවබෝධ කරන්න උදවෙන විනාාල නැකවරණයක්ඒක. ඒ නිසා ඒ කලුආරච්චි මෑණියන්ටත් මේ හැම දෙනාටම ධර්මදානයක වටිනාකම කියල දලා සියලු දෙනාම මැදිහත් කරගෙන මේ දේශනාවට මේ මැදිරි පරිස්ශ්්‍රවේයට එකතු වෙලා මේ බෞද්ධැරූපවාහිි ඔස්සේ මේ දේශනා විකාශනය කරන්න මැදිහත්වීම පිළිබඳව. විකාශනය කිරීමට කැපවීම පිළි බඳවත් ඒ මෑනියන් ප්‍රධන දූදරුවන් ඥාති මිත්‍රා දීන් හැම දෙනාටම මේ පින බලවත්වේවා. ඔබ සියලු දෙනාටම කායික යහපත මානසිකය හපත නිදුක් බව නිරෝගි භාවය සුවපත්පාවේ දීර්ගාශ සම්පත්වීම සැලසේ ඔබැහැම දෙනාටම මුතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වේවා කියල අපි ප්‍රාර්ථනා කරන. එ මෑනිියන්ගේ මිය පරලෝගගේ ස්වාමි පුරුෂයාවන ඩDP කළුවාරච්චි මහත්මාටත් ගේ ඥාති මිතරධින් හැම දෙනාටමත් මේ පින් අනුමෝදංන් කරන්නට එතු මේ බලාපොරොත්තු වනවා කළුවාරච්චි ධයපරණය ස්වාමි පුරුෂයණන් ප්‍රධානය ඇතු හැම දෙනාගේම නමින් මේගේ සියලු ඥාතීන්ටත් කළවාරච්චි මෑනියන්ගේ නමින් සංසාර්ගත ජන්මාන්තර ගත වුණු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම භවගාමී සසරසුවපත්වේවා ආයිති භවේ වඩා සුගතිගාමී කරගනිත්වා හැම දෙනාට මුතුම් නිවන් පිණිස මේ පින බලවත්වේවා. ු ර් මනියන් ඇතුළු ද දරුවන් හිතමිත්‍රාදීන් හැම දෙනාටම නිරෝගි සුව ධර්මානුකූල ජීවිතයක් ගතකිරීමට මේ උතුම් දර්ම දේශනා මේ පින බලවත්බයවාගේ අධිෂ්ඨානයතුමි ඇතිකරගන තියෙනවා. ඔබ හැම දෙනාටම ඉක්මන් භවයකදී මේ ගෞතම මුණනි රජුන්ගේ ශ්‍රී සද්ධර්මය තුළින් ඉතාම ඉක්මණින් මේ සංසාරදුග්‍යවා ලබනුතුම් නිවන් පිණිසම මේ පින උපකාරවේවා. ගේම ප ත් බුද් සන ආරක්ෂාරණන සියල වයාන්ට තනු ෝදන් කරන්න ලාාපරොත්තු යෙන. එවගේ ලංකාවාී ලෝකවාසීසිට ේ දේ සනශ්‍රවනය කරන හැම දිනාටමත් සෙත් ්‍රාර්ථනා කරන්න ආශිරවාදකරන්න කළවාරච්ච හත්මිය ලාපරොත්තු වයනවා එහම දෙනාටමත් පුුණාන ෝදනා කරනවා විශේෂෙන්ම බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාාත්‍රවරයන් වහන්සේ වන නමක කියන් අවසරයිපන් දරනාාගම කුසල දම්ම නායක සාමින්න් වහන්සේටද. අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දේශනාව බලවත්වේවා හේ තුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. හොඳයි ධර්ම දේශනාව නිමා කරනවා ඔබ හැම දෙනාම සුවපත්තේවා. ඔබේ රට සුවපත්වේවා, අපි රට සුවපත්තේවා, ලෝකෙම සුවපත්වේවා. ඔබට වහවහා උතුම් ධර්මාවබෝධවේවා. අභිවාදන සීලිස් නිච්චං වද්දා පචායිනෝ, චත්තාරූ, දම්මා වඩ්ඩම්ති, ආයුුවන්න සුකම්බලංงาน යුරාරෝගගේ සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නි්බාන සම්ප්ති ඉමිනාතේ සමිජ්ජතු.